ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආර්ය මාර්ගයේ වැඩීමේ උත්සාහ දරමි. එහෙත් සිරෝගුරු බුදු පියාණන්ට නිගරු හිතවිලි වරක 15 මේ දෙවිදිර වහන්සේගේ උපදෙස් ලබා හදින් කළෙමි. තවම සිර සාහනයක් නොලදෙමි. දැන් මෙන්න මෙහෙම තමයි උපවාද වල හැටි. දැන් පිළිපෙණි උපවාද කරපුවාම තමන් ඊට පස්සේ ගොඩෙන්න මම වාදා ගන්න හැදුවා. එවන් උතුමන් කිරී විලායාසින් නිගරු හිතවිලි 15 වෙන වඩංග. ඉමේම බැහැනවා. ඒවා තමයි කර්ම විපාක සිදුවිලි කියන්නේ. විපාක වශයෙන් එන්නේ. ඉතින් මොකද කරන්නේ ඉතින් එහෙමයි. මේ බුදුරයන් වහන්සේගේ ගුණම සිහි කරන්න වල වෙන කරන්න දෙයක් නැහැ. නිගන් සිටී වෙනදාට මොකක් කරන්නද? හැම මොහොතක් පාසාම විපාක හිතක් වශයෙන් ඇදලා එනවා. ඒ සිත ආවට ඒ අවස්ථාවේදී ඒකට ගෝචර කරගන්න බැහැ. තමන් දැන් ප්‍රඥා ගෝචර කරනවා. ඒක විපාක හිත. විපාකෝ කම්ම සම්භවෝ කියලා આવ තමයි පාප වැරදි වර්ධින්නේ. කම්මා විපාකා රස්සන්ති. මේ කර්මයේ විපාකය ආවර්ධනය කරන විපාකයක් ගෙන දෙනවා. විපාකෝ කම්ම සම්භවෝ කළොත් තමයි නැවත පුනර්භවයේ හේතු වෙන්නා වූ ආකාරයෙන් අරකට වෙදෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දීවෙන්න බයිද හිතෙනවා. බයින් බැනීම කරනවා නෙවෙයි ඉබේ ඇදලා ඉන්නවා. ඒක තමයි විපාකය කියන්නේ. විපාක ඉබේ. විපාකෝ කම්ම සම්භවෝ කියන්නේ ඒක යලි යලි ප්‍රගුණ කරන සත්‍ය තිබුණොත් දැන් මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේක වරදක් කියලා දැක්කට පස්සේ අනේ බුදු පියාණන් වහන්සේ කොච්චර උත්සමයේ ඇයි මට මෙහෙම අදහස් එන්නේ මම හිත මම බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ දුසක් කියන්නේ නැවොත් මගේ හිතේ මේ ඇදලා එනවා එකපාරට එහෙම අදහස් මේක මහා විපාක අපරාධයක් මම නම් දැනුවත් වෙනා ලෝතර බුදු පියාණන් වහන්සේට කවදාවත් නිගරු කරන්නේ නැහැ ගුණම දී කරනවා හොඳම කියනවා කියලා සංඛාරය පැත්ත ගොල්ලගෙන පුණ්‍ය සංඛාරය එතකොට මොකද වෙන්නේ අර විපාකයේ යම් දාසක මාහතින් අවලක් අසාධාරණයක් උතුමන් කෙරෙහි වී ඇත්නම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අග්‍ර කරන සියලුම ආර්ය උත්තමයන්ට මගින් අවලක් අසාධාරණයක් වී ඇත්නම් මට ඒ සියලු උත්තමයන් වහන්සේලාගේ කවාව ලැබීවා එවන් වන්නා වූ වරදක් මගේ මතු සිදු නොවේවා මගේ යථාකාර වන්නා වූ ප්‍රතිපත්තිමේ මහා පූජාවක් ඇත්නම් උන්වහන්සේට කරන උපරිම පූජාවක් ඒ පූජාවේ උන්වහන්සේලාට පූජා වේවා මෙන්න මේ ආකාරයෙන් සිහි කරමින් අනුමෝදන් කරමින් අන්‍ය ආකාරයෙන් චිත්ත ප්‍රහාදී ඇති කර ගන්න ඕනේ. එනවා බුදුරන් වහන්සේට හෝ මහරහතන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බැහැ අපිට. එහෙම එකක් නැහැ. උන්වහන්සේලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා අපි ප්‍රතිපත්ති පුරණේක. අන්න ඒකයි පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. මහන්නි මට උපස්ථාන කරනවා නම් මෙන්න මේ විදිහ කරවල්. බලා මෙන්න ප්‍රතිපත්ති රැකවල්. මා මට වන්දනා කරනවා කියන්නේ මෙන්න මේකයි. අන්න බුදුරන් වහන්සේ ප්‍රිය කරන්නේ අන්න ඒකයි. Taman ඒ බුද්ධිලේ සමා දුකෙන් මිදලා උන්වහන්සේ දයාන සම්පාය ලෝකයාගෙන් වැතුවේ ඔන්නෝච්චර. ඉතින් උන්වහන්සේට අපි යමක් දෙනවනම් අපි කරන්නේ මොකද්ද? අපි ප්‍රතිපත්ති පුරලා සාමීනි ඔබ වහන්සේගේ දරුවෙක් හැටියට උතුම් ප්‍රතිපත්ති පුරනවා. මගේ ප්‍රතිපත්තිය මම ඔබ වහන්සේට පූජාව කරනවා. මගේ පූජාවෙන් ඔබ වහන්සේට හෝ එවන් උත්තරයන් වහන්සේලා අවිලක සාධාරණයක් වෙනවා නම් ඒ ප්‍රතිපත්ති පූජාවම මට අපිට පිළිසරණ කළ වේවා. ඔබ වහන්සේලා උදෙසා මම ණයකවන්නේ මම මේ ප්‍රතිපත්ති කිරීමෙන්මයි කියලා ප්‍රතිපත්ති පූජාව කරමින් ණයකවන්න ඕනේ. නැත්නම් උන්වහන්සේලා නැහැ දැන් ණය ගන්න. නැත්නම් උන්වහන්සේලා ලෝකෙට කිව්ව කවදාහරි උගල හැදෙනවා නම් මගේ බලාපොරොත්තුව මගේ සතුට ඒකයි. මේ තමයි උත්තරයන් වහන්සේලාගේ අදහස. දුක් කිව්ව නම් කෙනෙක් කවදාහරි ඔබ හැදෙනවා නම් යහපත් වෙනවා නම් මගේ එක ප්‍රතම ඒකයි. මගේ බලාපොරොත්තුව ඒකයි. මගේ සතුට ඒකයි. ඔබට විනාශයක් වෙනවා දකින්න මම කොහොමවත් කැමති නැහැ. අන්න ඒක තමයි උතුමගේ අදහස. එහෙනම් ඊ අදහස අනුවද කරන් තියෙන මොකද උන්වහන්සේලා අපේ ගනුසල කිලි ගන්නවත් අපේ අපපස්සාන ගන්නවත් අද නෑ පිරුණාම් පාලා. හැබැයි උන්වහන්සේලා ලෝකෙට පැතුරු සාන්තිය රසා මොකද්ද? අනේ ඔබ මට මේ අද දුක් කිව්වා. කවුද හරි ඔය යහපත් කෙනෙක් වෙලා ඉතින් හැදෙනවා නම් ඒකයි මගේ සතුට. ඔබට ඒ වාසනාව ලැබේවා. ඔන්න උන්වහන්සේලාගේ පැතුම තිබුණ ඔච්චරයි. එහෙනම් අපිට දැන් උන්වහන්සේලාට ණය ගවන්න එන්නේ අපිම ප්‍රතිපත්ති පුරාගෙන ඒ චිත්ත ප්‍රහාදයෙන් උන්වහන්සේලාට මගින් අවදක් වුණා නම් ඒ ණය ගේ වේවා කියලා ණය ගෙවන එක. ඉතින් ඒක නෙමෙයි අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කරනකොට මේ සසවිදි කිරිච්ච ඒවත් උත්තරයන්ට නිගරු කරපු එක තමයි විපාකේ ඉන්නේ. ඒකට ওই විදිහට වන්දිගය වෙනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමයි දීලා වන්දිගය වෙනවා. උත්තරයන් වහන්සේලාට විච වරදට තම ප්‍රතිපත්ති වල වන්දිගය වෙනවා. ඔය ප්‍රම දෙක තේරුම් ගන්න ඕනේ. එහෙම කරලා හිටන් උන්වහන්සේලාට අනුමෝදන් කරනවා කිව්වේ අන්නේ ඒකයි. මම මේ කරගත්ත එක ඔබ වහන්සේ නිදුක් වේවා කිව්වට හරියන්නේ නැහැ. අපි කරන්නේ මොකද ස්වාමීනි මම නිදුක් වෙන්න කටයුතු කර ගන්නවා ඒ ඔබ වහන්සේ වට දුන ප්‍රතිපත්තිය
මගේ ප්‍රතිපත්තිය පුළුවන් දැන් මම නිදුක් වෙන ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වන අන්නේ උත්තම අවස්ථාව මම මේ ඉෂ්ට කරගන්න. ඒදා මට අනුකම්පා කරන්න. ඒ වගේම මම මේ කරගන්න දේ මට කමාවෙන්න. මම ඔබ වහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. මගේ බලාපොරොත්තු වල ඔබ වහන්සේ දිහා මම කරගන්න දෙමි. මගේ මේ හබත ඔබ වහන්සේ සතුටු ඔබ වහන්සේගේ සතුට වේකන. ඒකම මම ඉෂ්ට කරලා දැන් ඔබ වහන්සේ වන්දි කියව. අන්න එහෙම කරන්න පුළුවන්ව. ඒ වන්දිය කියන ආර්යයන්ට වෙන වන්දි කියවන්න ක්‍රමයක් නැහැ. ආර්යයන්ගේ විශේෂයම කිනම් බාපු බුද්ධයන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා අවිද කතාදාන්නයක් වදිනින් හරි වෙලා තියෙනවා නම් හිතෙන් ගාවේ වදිනින් වුණා නම් ඒකේ වන්දි කියවන්නේ ඔය ක්‍රමයේ ජීවත් වෙලා ඉන්නේ අකිනිකයන්ට නම් ඒ වාද්‍යයන් අර ඔයාලට වන්දි කියව ගන්න පුළුවන් මහා උත්තරයන් වහන්සේලාට වන්දි කියවන්නේ ඔය ක්‍රමයේ මේ බුදුහාමුදුරුවෝ නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා කිව්වල් හරියයි උන්වහන්සේ නිදුක් වෙලා තියලා නිරෝගී වෙලා තියලා සුවපත් වෙලා තියලා යන්න මොකද උන්වහන්සේට කියන්නේ ලකෝ මරන්නේ නෙමෙයි ඔබ කරගන්නේ මගේ සතුට ඔබ කරගන්නේ දැන් මාගේ වැඩේ ඉවරයි උඹෝයි මේ දුකේ වැටලා ඉන්නේ කියලා වරදුක එනිසා මට සංවේගයක් තියෙන්නේ ඒක එනිසා මගේ සංවේගය ඇති කරන උඹලා විදියල් ඒක තමයි උත්තරයන්ගේ උත්තරම අදහස එනිසා ස්වාමීනි මම මගේ මිදීමට අදිනු කරමින් නොබෙදෙන අයගේ මිදීමට මම පාදා දෙමින් ඔබ වහන්සේලාට ප්‍රතිපත්ති මේ පූජාවෙන් වදිනවා පුදනවා ඔබ වහන්සේලාගේ බලාපොරොත්තු ඉස්සරහින් වදිනවා ඒක තමයි මට කරන්න තියෙන්නේ කියලා අන්න එහෙම අදහස ගත්තාම උන්වහන්සේලාට වෙච්ච අවිද අසාධාරණෙන් වන්දිගේ ප්‍රමේ ඕකයි ඒ ක්‍රමයේ කළ හැම වන්දිගේ වාරණ ඉතින් ඔහොම කරගෙන යනකොට මේ නිදහස ආම්බිය මම තේරුම් බලන්න කරන්න ඕනේ දැන් මේ වෙන දෙන්නේ මේකේ තවත් බලාපොරොත්තු නෙමෙයි මියගිය අයගේ වැරද්ද මේක කියලා මියගිය කාර්යවත්තරයක් නෙවෙයි තමන්ගේ වැඩේ මුල් වෙනවා හැම දෙයකටම තමාලගේ තිබුණොත් යම්කිසි බසුතලයක් හේතුවක් තිබුණොත් එනනම් අර කියන සමලන්තරයක් හැදිලා තිබුණොත් තමයි බාහිර හැම දෙකම අනන්තරයේ කියලා අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ සමාලංක පසුකාලයක් හැදුනොත් තමයි අනුකූල බුද්ධිලේඛුල සම්බන්ධ වෙන්නත් ලැබෙන්නේ. අනිකේකට සමා මෙහෙවන්න බැහැ සමාලංක අනුකූල පසුකාලේ නැත්නම්. මත්පැන් බොර මිනිහෙකුට මත්පැන්ට කිසි වෙච්ච බුද්ධිලේඛුල වේපද්දේකට තව කෙනෙක් වේපද්දේ කරන්න හැදුවට වේපද්දේ කරන්න බැහැ සමාගේ අනුකූලත්වේ නැත්නම්. තව කෙනෙක්ගේ අනුකූලත්වේ නැත්නම් ਉਹ වේපද්දේ කරන්න බැහැ. ඔහුගේ කැමැත්ත දිරවලා ඔහු මේ වැඩ දෙක කරගෙන බේවාදර පුළුවන්. කොරකම් කරන්න කැමැත්තක් ඇති බලාපොරොත්තු වැඩි කෙනෙක් තව හොරෙකුට උගලා හොරි කරගන්න. කොරකම් කරන බලාපොරොත්තුවක් නැති කෙනෙක් හොරි කරන්න තව හොරෙකුට පුළුවන්. අනිවාර්යයෙන්ම සමාලංග පසුබලයක් තිබුණොත් තමයි ඥාති ප්‍රේතයින් දහරි භූතයින් දහරි උන්ට අපි නට වන්න පුළුවන්. අපි ළඟ මේ පරිසරය නැත්නම් පසුබලයේ නැත්නම් කොහේ ඥාති ප්‍රේතයේ කිරියක්වත් මොකේ කිරියක්වත් මලයක කිරියක්වත් අපිව නටවන්න බෑ. අපේ මනස විචිත්ත කරවන්න බෑ. ඉතින් මෙතෙන්දි මේ අරය අපි ඇද්ද මෙයා පිට තියන්න එපා වරද තියන්න එපා කිව්වෙත් ඔන්නෝ කරා. තමාම තේරුම් අරන් තමා ඊටත් පුළුවන් කටයුතු කරන්න පුරුදු වෙලා ඒ හේතුඵල ධර්මයේ තුලින් යමක් නිර්මාණය කරගැනීම අවශ්‍ය නම් හේතුව බලලා ඒක නිපදවන්න ප්‍රයත්න කරනවා. යම් හේතුවකින් නිපදවන ඵලයේ විනාශයක් නම් එවඳු හේතුවට පහර ගහලා එවඳු හේතුව අයින් කරලා ඒ ඵලයේ නිපදෙන තියෙන හේතු මාර්ගය අයින් කරා. හේතුම පරිච්ඡ සම්භූතං හේතු වංගා නිරුද්ධති. මේක බුද්ධ ධර්මයේ නිදහස් මාර්ගය. හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ පහස් වෙලා ඉන්නේ. හේතු වංග නම් නිරෝධ වේ. ඕක තමයි පිළිසරණ මාර්ගය. කාටවත් මේක බාර දීලා මම බේරගනින් කියවල හරියන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ සමා පිළිසරණය කියනවා කියන නෝකයි. අත්ත දීපා විරස අත්ත සරණ අනඤ්‍ය සරණ ආදී වදී විග්‍රහකෙත් ඒකයි. අකුසල විපාක තියෙනකොටම තමයි මේ බලපෑම එක එක්කෙනාගෙන් ඉන්නේ ඒක හැදියා. අජාසත් රජුරෝ පුතා විලා. බිම්බිසාර රජුරෝ පියා විලා. පියාට නොඒක ආකාර අලංකීට වද කරදර දුන්නේ පියාගේම පාප කර්මයක් වල දෙන්නේ දිවිජ නිසා. පුතාගේ හිත විචිත්ත වුණා ඒකට කරන්න හිතුණා පුතා. නියෙක් වාගේ උත්තරමේදුර නිගරු කරමු නිසා. පුතෙක්ගෙන් පියෙකුට නිගරු ලැබුණා වාගේ කටේක කරපේක වාක්‍යයෙන් තමයි. පසේ බුදුන් වහන්සේ නමකට ගරුවෙන් පූජා කරව මල් පොඩි කරලා බැලලා නිග්‍රහ කරලා පන්නා දැමුවොත් එක්තරා පාපයක් මුල් කරගෙන තමයි යම් කාලෙකදී ඒකේ සසර ගමනේ ආපුහම කර්මයේ විපාක වශයෙන් ඇවිදලා බිම්බිසාර රජුරවන්ට ඉන් පියා වාගේ කෙනෙකුට පුතා වාගේ කෙනෙක්ගේ නිගරු කළ විදිහටම ඉබඳු මහත් කුරුසේ පුතෙක් කියලා ඉදිරියට ඒ විදිහට නිගරු ලබන්නේ සිද්ධ වුණා. ඉතින් අන්‍යව තමයි කර්මයේ වෙන්නේ නැහැ. ඒ වගේම එක එක කෙනාගෙන් අලංසීතර ඉන්නේ කවුද හරි අපි තනුට ගින් ගිහිත්තා කරලා නින්දා පහත් කරලා අනු වර්ධන පොළඹවලා උතුමාගේ නිගරු කරන්න පොළඹවලා අපි කවුද හරි කරපිටක් තිබෙන්නේ නිසා තමයි ඒ જાතියේ කෙනෙක්ගේ මාධ්‍යෙන් හෝ අපි හරදරේ ඉන්නේ. ඉන්නේ කවුරුවත් පලි නෑ.
අපි කරන්න ඕනේ අපි සුද්ධතාවයට පත් වෙන එකයි ධර්මානුකූලව දැකලා අනික් අයට දයන් කම්පාවෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ওই ක්‍රමයටම යහපත කරන් යහපත් වන්නා උතුමාට යහපත් දීගුණ කියලා ඒ වගේ මහා ප්‍රතිපත්ති රකිමින් මගේ මේ ප්‍රතිපත්ති පූජාව උන්වහන්සේට කරන්නා වූ මහා යහපතක් වේවා උන්වහන්සේට දෙන්නා වූ මේ යහපතක් වේවා මගේ ප්‍රතිපත්ති පූර්ණ්‍ය කිරීමම උන්වහන්සේට ගෙවන්නා වූ ණය ගැනීමයි. උන්වහන්සේට බලාට මගින් අවලක් අසාධාරණයක් වුණා නම් මම මේ ප්‍රතිපත්ති පුරා ගැනීමේ යහපතම උන්වහන්සේටම ණය ගැනීමක් වේවා. ඒ වගේ කිරක අනිස්ථාන කරලා අනුමෝදන් කරන්න එහෙම පුරුදු වෙන්න ඕනේ. එහෙම කරලා ඒ වගේ මගින් අවලක් අසාධාරණයක් යම්ම මුචාදී කොටසක කාගහර සත්‍යයකට වීණා. මේක කරගන්නා පුණ්‍ය වාසනාව ඒකට යහපතක් වේවා. මං එනයින් නිදහස් වේවා. ඒ විදිහට කර කර ගියා ගන්න පුරුදු වෙන්නේ එකපාරට කරන්න බෑනේ. ඔයාලගේ දැනුවත් වෙන්නත් වෙන බොහෝ තදී. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ